අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සතියන්තයේ ගාසා තීරයේ බලා යාත්‍රා කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු වාර්තා වනවා. ඉස්පාඤ්ඤ යාත්‍රාවක් වන ඕපන් ආම්ස් ගාසා තීරයට ආසන්නතම යුරෝපා සංගමයේ රටවන සයිප්‍රසෙන් පිටත් වීමට නියමිත අතර අලුතින් විවෘත කරන ලද නැව් මාර්ගයක් භාවිතා කිරීමට එය බලාපොරොත්තු වන බව සඳහන් වනවා. ක්‍රියාකාරී වරායන් සහ නොගැඹුරු ජලය නොමැතිව නැව ගාසා තීරයේ කිනම් ස්ථානයක භාණ්ඩ බෙදා හැරීම ආරම්භ කරයිද යන්න තවමත් පැහැදිලි නැති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තීරුවේ ජනගහනයෙන් 4-1 සාගතයේ අද්දර සිටින අතර ළමයින් කොසගින්නේ මිය යන බවටයි. ඉදිරි දින කිහිපය තුළ ගාසා තීරයට ළඟාවීමට බලාපොරොත්තු වන මෙම නෞකාව ඕපන් ආම්ස් නැමැති ඉස්පාඤ්ඤ පුණ්‍යායතනයකට අයත් එකක් වන බවයි වාර්තා වන්නේ. ඒ එක්සත් ජනපද පුණ්‍යායතනයක් වන වර්ල්ඩ් සෙන්ටර් කිචන් විසින් සපයනු ලබන ආහාර ටොන් 200ක් ගාසා තීරයේ ජනතාවට ලබා දීමට නියමිතයි.